batterie. Hey, mi- ශාස්ත්‍රපති තල්ගස්කන්ධේ වහිර නායක හම්බුන් වහන්සේ ඒ වගේම ගොඩක වෙන ශ්‍රී මහින්ද මාත්‍රේ ආයතනයේ ආචාර්ය ධම්මේමඬ ධම්මතිලක පණ්ඩිත හම්බුන් වහන්සේ පරිමණ්ඩ සුතරණෝදය පිරිවෙන් ආයතනයේ ආචාර්ය තමිමඩ සාන්තදේව පණ්ඩිතාමරණ වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි දායක වින්නතනේ ඇතනේ ආයතනයේ කරුණාකර මෙතුමා ප්‍රධාන ඉමතුනේ මේ සූදානම් වන්නේ කොසගේ සේමලාරාම විහාරස්ථ සමල්ල බුදුබිමේ ධර්මශාලාවේ සිට ඊට ඓතිහාසික වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නටයි ලෞතුරු බුදුබණ අනුව ඇසළ පුරපසළුස්සක් දවස බෞද්ධ ජනතාවට ඊතාල වැඩගත් වැඩගත් පොයක් වශයෙන් සරකාන්න පුළුවන්කම තිබෙනවා ඒ අතර දහම් පණිවිඩයේ ලෝකයට එදාහල අද දවස මේසුන්ගේ ආදරවත් වලට බුද්ධානම්බන ප්‍රීතිය ඇතිවීම සඳහා එවාගේම දහම් දේශනා කරලා අද දවස පුරාම මේ ඇත්තෝ මේ විහාරස්ථානයේ ගත කරන්නට යෙදුණා දැනට බලාපොරොත්තු වෙන්නේ බුද්ධ නීතිය අනුව ඒ විනය ප්‍රඥප්තිය අනුව විශේෂයෙන්ම තුන් මාසයක් උරුල්ලේ මේ විහාරස්ථානයේ වැඩ සිටින ලෙස වස් ආරාධනා කිරීමක් වශයෙන් දායකයන් අද පෙළ ගැසිනා මේ උතුම් පින්කමට සම්බන්ධ වෙනා කටයුතු කරනවා පිළිතුරේ අද
මේත්හන්ත අපිටත් ඉතාම වැදගත් දවසක්. මේතු ගුණ ධර්මයේ යහපත් වෙනවා වගේම අපේ ජීවිතයත් යම්කිසි විදියක විනය ප්‍රඥප්තියක් අනුව තුන් මාසයක් පුරුල්ලේම කටයුතු කිරීම තුළින් අපි දෙපාර්ශ්වයට පින් සිද්ධ වෙන මහා වැදගත් වැඩසටහනක් තමයි වස් කාලය කියලා කියන්නේ. වස් කාලය සුවිශේෂී වෙනවා. මේ සුන්දර බුදුහාමුදුරුව අමතක වෙච්චි වෙලා, ධර්මයේ අමතක වෙලා, සංඝයා අමතක වෙලා, ඒ වගේම පන්සල අමතක වෙන කාල පරිච්ඡේදය නැති කරලා නැවත බුදුහාමුදුරන්ගේ ධර්මයේ අනුව මිනිසුන්ගේ ජීවිතයට කිසියම් පණිවිඩයක් කියලා දෙන ඒ මිනිසුන් සීලාචාර කිරීමේ මහා වැදගත් කාර්යභාරය මම හිතන හැටියට මේ වස් කාලය තුළදී ආරම්භ කරන්නටයි බුද්ධ නීතිය වෙලා තිබෙන්නේ. සෑමදාම මිනිසුන්ට පන්සල බෙරේ කැපෙන්න බැරි වුණා. මේ තුන් මාසයේ මුළුල්ලේම තමන්ගේ ජීවිතය සූපත් කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ආධ්‍යාත්මික වශයෙන් මිනිසුන්ගේ හදවත් වලට කවන්නට විශේෂයෙන්ම අපේ විහාරස්ථානයේ අද පොසත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ සෑම ආගමික කටයුත්තක්ම මේ වීම සඳහා විශේෂයෙන්ම අපි භාරව කටයුතු කරන්නට යෙදුණා. ඒ සියලුම වගකීම් විශේෂයෙන්ම අපි වජිර හඳුනන්න පැවිදුවා වගේම අපි දෙදෙනාට පමණක් මේ කාර්යභාරය සිදු කරන්න බැරි නිසා අල්ලබැද්ද විහාරස්ථානයේ සෝරතහාමුදුරු සමග සාකච්ඡා කරලා අපි මේ විහාරස්ථානයේ ඉදිරි කටයුතු සඳහා විශේෂයෙන්ම පණ්ඩිත හාමුදුරන් වහන්සේලා දෙනමක් විශේෂයෙන්ම කැඳවා ගන්නට අපි වාසනාවන්ත වෙනවා තිබෙනවා. අපේ ශිෂ්‍යයන් වහන්සේ විශේෂයෙන්ම අනුරාධපුරයේ සිටින නිසා ඒ පුරප්පාඩු පුරව ගන්නට අපිට පුළුවන්කමක් තිබුණේ පෞගේ කාල පරිච්ඡේදය තුළදී. විශේෂයෙන්ම අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ මේ හතර නම් තුළින් විශේෂයෙන් වස් කාල පරිච්ඡේදයේ අංග සම්පූර්ණව යම් කිසි වැඩසටහනක් කරලා වෙනදට වඩා විශේෂයෙන්ම මේ ඇත්තන්ට ලෝත්‍රා බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය මනක් නෙමෙයි මේ චාරිත්‍ර ධර්ම සියල්ලම මම හිතන හැටියට කුරුදු පුහුණු කරන්නට අපි මූලික පදනමක් දැම්ම පෞගේ කාල පරිච්ඡේදයේ පුදේ පින්නතනේ. ඒ සුන්දර විශේෂම පන්සල ටිකක් කොච්චර අලංකාර වුණාට ඒ වගේම ගමේ ඇත්තන්ට විශේෂම පන්සල අමතක වෙන නිසා මා කල්පනා කළා ඒ වැඩසටහන නැවත විශේෂයෙන් මිනිසුන්ගේ හදවත් දෙකට ගෙන යාම සඳහා අපේ කුලගෙන සමිතියකුත් ඒ වගේම පිරිමි පක්ෂයේ විශේෂයෙන්ම සමිතියකුත් පිහිටවලා මිනිසුන් නැවත අවදි කිරීමේ වැඩසටහනක් පෞගේ කාලයේ ක්‍රියාත්මක කළා. ඒ තුළින් තමයි විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වුණේ විශාල පීකමක් සිදු කරගන්නට. නමුත් කාලය ඉතින් අපාසුතත්නම් කාලයේ මධිකම නිසා පෙරහැර මංගල්‍යය සියල්ලම අපි අමතක කරලා දාලා එවාගේම ගොඩකවල පොලිසිය මාර්ගයේ අපි විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වුණා. එතුමන්ලා විශේෂයෙන්ම නිමානු වීලා තිබෙන නිසා අපි පෙරහැර මංගල්‍යය අවසන් කරලා මේ දවස් තුනක් මුළුල්ලේම මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට